मगे नम अबे गेवाल पेत्ते विल यापने मंग माणिपा इंडु कोलिची के नमाई मंग एलो लेने कांग इकन गत्ती इकन गण मंग मैक्सम आई करे एवनाट मैक्सिक मंग इकन गण आये मरुटो कैंपस इकन मंग गिये अबे सगोदरी खत्तने किन्वा दो कैंपस इकन फर्स्ट इयर इकन पास वेला मास खतराई माटे इंडा उने फर्स्ट इयर कोर्स करण कोट मम कैलम यालिया मंग एक दवास पार मट कोल तिबुना मंग ये कोल के आंसर कल ये मगे कैनल मैदा ये कोल की गति इवन मंग आंसर कल मुख दिखे लवा हेलो तिली हेलो नादन अरे ओया तेक संपत् या मट हम दाम कर दर करना ए आगे बेरेन गिहिल ये मगे काकुला तुवालुना वाट गुडक तुवालुना बेहता गत हरी हरी ओया गनन गन पा मम बेहद दागत ओया कलबले वेन तो इनको मंग इट बस मंग एक गणन करते ने इट बस मंग दवास देख दूना मंग एक ने कल्पना करे इतने मंग कोमारी मंग इकन गणनोनी मंग कोमारी ए कदन टेला इंदला इकन गण मंग इंजीनियर वेनोनी किन दमाय मगे इते दिए पे ये मडिके काले इन्नो कोटे ये किल्लोटा खरादर वैडी हुना अनंगिला कैंपस की लोग हैं देखो डालू त्यालो है मिन्ना ने माले विकार अभी यंग यान ने हम यंग हम यंग मंगी वस गण मीटिया पस्वे नी दावसे मटा कॉल लग के विल दिवना ये निसा मंगे कॉल लग इंग आंसर कर ला मंग ऐवा काउ दे गिला हेलो नादन मम्मा संपत मचान संपत मोहम्मद में अंतिम बागड़ गया ने तीन टे आगे पार्टी ही ना देने बाई तीन टे मनोहर केला थी बहुत थे म बेम आगे यात्रा अरे आलू का मक केले का थी बे आगे कहने थी ये कोल्ला के गेवाल लंग दमाई मंग लाओ करब केलो तीन ने केला इन्ने एवं आटा मंग दावस्तुना के तरह केला केला मटे पाव इन रिदी टे मंगिया इरबस आये कदावसक मम पिया करंग इन्हें गागने வெள்ளவத்த தீனோ கீழே பாக்க தீனோ ஏ பாக்க கிட இண்ட கீழே மங்க கோல்ல தீல மங்க ஏ பாக்க கிட கியா மச்சான் அத பொண்டோனி நிசா ஆசாவ தீனோ ஓயாட புளுவண்ணங்க இண்ட கீழே கோல்ல தீல மங்கியா கியாம் பஸ்ஸே ஏ தவில ஐட்டியா பொர்கி ஒண்டொன்னே மம சிகரெட் போனவா பியர் போனவா அரக்கு போன்னே மா ஏவுனாட ஏ அரக்கு போனவா வந்தட மம் பியர் ரேக் பிவா ஏ அரக்கு बोतल भाग्य कितने अभी हुआ बील ऊर्ना में आट पोट बरी होना या तेन को पी अरंगे बार या पी अर मट मेतनी कैपुआ कैपुआ बस मट लेनवा मट दरावे दरावे मंग माव मट कोंडोल कर बरवा जो मंग सर्टिंग मंग पी आट है අපට මේ කතාවෙන් පේන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ වර්තමානයේ ඉන්න තරුණ පරපුරට බොහෝ විට තමන්ගේම සිතේ උපදින සිතවිලි පාලනය කර ගැනීමට තිබෙන නොහැකියාව ඒ සඳහා තියෙන අදක්ෂකම දැන් බලන්න මේ කතාවේ මේ නාදන් කියන මේ තරුණයා තමන්ගේ හිතේ නොයෙක් සිතවිලි එද්දී ඒ සිතවිලි වල ස්වභාවය නියමාකාරයෙන් අඳුන ගන්න අදක්ෂ වුණා ඒ නිසාම තමයි ඔහු තමන්ගේ කය මෙහෙවලා වැරදි ක්‍රියාවකට යෑමට පෙළඹුණේ. දැන් බොහෝ විට අපිට අද සමාජය තුළ මේක තරුණ පරපුරේ පමණක් නොවේ වර්තමානයේ බොහෝ කොට වැඩිහිටි පරපුරේ පවා දකින්න ලැබෙනවා. මේකට හේතුව එකමක හේතුවයි තිබෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරලා ඒ ධර්මයේ ජීවිතයට ගලපා නොගැනීම. යම් විදිහකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වන ආකාරයට මේ සිතිවිලි පාලනය කිරීම ගැන යම් දැනුමක් තිබුණා නම් මේ නාදන් කියන තරුණයාටින් මේ බරපතල ඛේදවාචකයේ සිදුවන්නේ නැහැ. ඔහු ඒ තමන්ගේ හිතවත් තරුණ දරුවෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඉතින් මෙහිදී බලන්න අර හිතේ ආදරේ නාමයෙන් ඇතිවෙච්ච සිතිවිලි
අවසානයේදී වෛරයකට පෙරලිලා ඒ ඇතිවෙච්ච තරහ මිශ්‍රිත සිතිවිලි මුල් කොටගෙන ඔහු තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරනවා මිහිදී පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා කෙනෙක්ගේ හිතේ යම් අකුසල සිතිවිල්ලක් උපදිනවා නම් ඒ අකුසල සිතිවිල්ල උපදින්නේ ඔහුට අයහපත පිණිස ඒ වගේම ඒකින් අනිත් අයටත් අයහපත සිදු කරනවා දැන් අපි දන්නවා කෙසෙල් ගහක මලක් පිපෙන්නේ කෙසෙල් ගහක මලක් පිපෙන්නේ ඒ කෙසෙල් ගහේ විනාශය උරුම කොට දීලා අවසානයේ මේ කෙසෙල් ගහස යම් ආකාරයකට ඵලයක් උපදවා දීලා විනාශ වෙලා යනවා බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ ආකාරයෙන්ම තමයි යම් පුද්ගලයෙකුගේ සිතේ යම් පාපී අකුසල් සිතුවිලි උපදිනවාද ඒ ඒකාන්තයෙන්ම ඔහුට අයහපත උපදවා දෙනවා දැන් මේ තරුණ දරුවා තමන්ගේ සිත තුළ යම් ආකාරයේ ඒ තරහ නිස්සෘත සිතුවිලි ඒ වගේම පලිගැනීම පිළිබඳ සිතුවිලි ඊර්ෂ්‍යාව පිළිබඳ සිතුවිලි ආදී කොට ඇති ඒබඳු සිතුවිලි උපදිද්දී මේ සිතුවිලි මගේ සිතේ හටගන්නේ මේ සිතුවිලි මට අහිත පිණිස පවතිනවා අන් අයටත් අහිත පිණිස පවතිනවා ඒ නිසා මේ සිතුවිලි වල වහලෙක් බවට මා පත්විය යුතු නැහැ කියලා තමන්ගේ සිතුවිලි වල හට ගැනීම දැනගෙන ඒ මුල් කොටගෙන සිතේ ඇතිවන අකුසලය යම් කුසලයක් උපදවා ගැනීමෙන් පාලනය කළා නම් අද ඔහුට මේ ඛේදනීය ඉරණම අත්වන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙකුගේ ජීවිතය විනාශ වන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අප කල්පනා කරන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්න. චිත්තානුපස්සනාව කියා කියන්නේ තමන්ගේ සිත පිළිබඳව සිහියෙන් සිටීමයි. අප සීල දිනාටම අපගේ ජීවිතය ගැන පවත්වන සිහියක් තිබෙන්න ඕනේ. මේ චිත්තානුපස්සනාවෙන් යුක්තව වාසය කරන කෙනාට තමන්ගේ සිතේ නොඑක් ආකාරයේ සිතිවිලි හට ගන්නා ආකාරය ගැන යම් අවබෝධයක් ඇති වෙනවා. එතකොට ਉਹ තේරුම් ගන්නවා මේ සිතිවිලි කියා කියන්නේ නිත්‍ය දෙයක් නොවන වග. යම් ආකාරයකට ඇතැම් විට අපිට තරහ සහගත සිතිවිලි උපදිනවා. ඒ වගේම ඒ සිතිවිලි යම් මොහතක අනිත්‍ය වෙලා ඒ සිතිවිලි නැති වෙලා යනවා. ඒ වගේමයි නොඑක් ආසාවල් උපදිනවා. ඒ සිතිවිලිත් පෙර ආකාරයටම අනිත්‍ය වෙලා යනවා. එපමණක් නොවේ කරුණාව මෛත්‍රිය ආදී සිතිවිලි උපදිනවා. ඒ සිතිවිලි පවා අනිත්‍ය ධර්මතාවයට අයිති. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට චිත්තානුපස්සනාවෙන් යම් ශ්‍රාවකෙක් වාසය කරනවාද ඒ ශ්‍රාවකයා මේ සිතිවිලි වල පවතින අනිත්‍යතාවය ගැන හොඳ අවබෝධයකින් යුක්තවයි වාසය කරන්නේ. එතකොට ඔහු තමන්ගේ සිතේ ඒ අවස්ථාවලදී දැන් අපි හිතමු සමහර අවස්ථාවලදී අපිට විශාල වශයෙන් සතුට උපදින අවස්ථා තිබෙනවා. ඒ වගේම අපේ හිතේ ඉරිසියාව තරහ ආදී පාපී සිතිවිලි උපදින අවස්ථාත් තිබෙනවා. මේ හැම අවස්ථාවකදීම මේ චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා ඒ සිතිවිලි දෙස හොඳින් දකිනවා. මේ සිතිවිලි අනිත්‍යමයි. මේ සිතිවිලි නිත්‍ය වූ ස්වභාවයෙන් නොපවතින බව ඔහු දකිනවා. ඒ නිසාම ඔහු ඒ සිතිවිලි වල වහලෙක් බවට පත්වන්නේ නැහැ. ඔහු තමන්ගේ සිහිනුවන භාවිතා කරලා මේ කය වචනේ මුල් කොටගෙන තමන්ගේ සිතේ උපදින අකුසල් සිතිවිලි වලින් යම් පාපී ක්‍රියාවන් ඇතිවන්නට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපට මේ කතාව අධ්‍යයනයේදී පේන්නේ මේ දරුවගේ අධ්‍යාපනයේ මුළුමනින්ම කඩාකප්පල් වෙන්න මේ සිතට ඇතිවන සිතිවිලි පාලනය කිරීමේ නොහැකියාව බලපාලා තිබෙනවා. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපගේ සිතිවිලි පාලනය කරගන්නට පුහුණු වෙනවා නම් ඒ වගේම දුෂ්චරිතයෙන් අත මිදලා සුචරිතය තුළ යෙදී වාසය කරනවා නම් මිබඳු ඛේදනීය ඉරණමක් කිසිසේත්ම මේ සමාජයේ වාසය කරන පුද්ගලයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ නැහැ. ඒ නඩුවෙන් මට කිසිම සාක්කයක් තිබුණේ නැහැ. මට අච්චු කරන්න කිසිම සාක්කයක් තිබුණේ නැහැ. ඒ යාපැත්තේ කෙවල්යක් තියෙනවා. ඒ කෙවල් වලින් පොඩි ළමෙක් තමයි හිටියේ. අවුරුදු 6යි ළමයට වයස. ඒ ළමයි විතර තමයි මම
මේ මර්ඩර් එක දැක්කේ එන්න මම යාව පීයෙන් අයින්කොට ඒ ළමයි විතරයි දන්නේ වෙන කිසිම එක්කෙනෙක් දන්නේ නැහැ ඒ කියන්නේ අපේ පුටුවෙන් එයා පැත්ත පුටුවේ හිටපු කට්ටියත් දන්නේ නැහැ ඒ විදිහට තමයි මම යාව මැරුවේ ඒ කියන්නේ ප්ලෑන් කරලා මැරුවනේ සෙනිකෝ කෝප කියන්න කිව්වොත් දරාව ගියා ඒ වුණාට මම පීයෙන් යන්න එයාව ස්පිතාලේ දරන් ගිහිල්ලා එයාව දවස් 7ක් විතර ස්පිතාලේ තියාගෙන හිටියා තියාගෙන ඉඳලා දවස් 7ක් ගියාන් පස්සේ එයා මරුණා කියලා ආරංචියක් ආවා මට මං ඊට පස්සේ මං ඇංගිලා හිටියේ මාස දෙකක් විතර මං පොලිසියට අවු වෙන්නේ නැතුව ඇංගිලා තමයි හිටියේ මගේ කෝස් එක කරන්න බැරුව ගියා මට මොනවද මට මාර දුකයි දැන් මේ කතාවේ විදහාමාන වෙන්නේ ආදර සම්බන්ධයක් ගොඩ නැගිලා ඒ ආදර සම්බන්ධය තුළ අසාමාන්‍යත ලෙස ලිංගික ඊර්ෂ්‍යාව හටගෙන ඒ ලිංගික ඊර්ෂ්‍යාව යම් යම් පෞරුෂ දුබලතා නිසා විනාශයක් කරා යෑම ආදරය තුළ ඉංග්‍රීසියාව එක්තරා දුරකට සාමාන්‍යයි නමුත් මෙතනදී ඇති වෙලා තියෙන ඊර්ෂ්‍යාව අසාමාන්‍යයි කියන්නේ තවත් කෙනෙක්ගෙන් පරිගැනීම වෛරයක් හට ගැනීම ලිංගික ඊර්ෂ්‍යාව තුළ වෙනවා නම් ඒ අසාමාන්‍ය මානසික තත්ත්වයක් මේ අසාමාන්‍ය මානසික තත්ත්වයේ දිගින් දිගටම ගිහිල්ලා සමහරතර ගෑනු ළමයාගේ ප්‍රතිචාරය නිසාත් ඒක වැඩි වී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නමුත් මේ ලිංගික ඊර්ෂ්‍යාව විනාශයක් කරා ගිහිල්ලා තියෙන බොහෝ වෙලාවට අර පුද්ගලයා තුළ තිබුච්ච තරුණ වියේ තිබිච්ච යම් යම් පෞරුෂ දුබලතා. ඒ තමයි තරහ පාලනය කර ගැනීමට නොහැකියාව, තමාගේ දුර්වලකම් හඳුනා ගැනීමට ඇති නොහැකියාව සහ ඔහු මත්පැන් සහ මද්‍රව්‍ය වලටත් ඇබ්බැහියක් තිබිලා දෙනවා. ඊට අමතරව මේ తত্ত্বය වැඩි දියුණු වෙනකොට තමා තමාව දකින්න නැතුව තමන්ගේ දුර්වලකම් අඳුනා ගන්න නැතුව ඒ తত্ত্বය ඔහේ යන්න ඇරලා කිසි දෙයක් කරලා නැහැ. යම් දෙදෙනෙක් ඕනම වෙලාවක පුද්ගලෙක් අවියක් දරනවා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඒ අවියක් දරන එක ඇත්තට සමාජ විරෝධී ක්‍රියාවලියක්. ඉතින් පෞරුෂ දුබලතාවයක්. කිසිම කෙනෙක් මං හිතන්නේ මේ නරක දේවල් පාවිච්චියෙන් හොඳ යහපතක් වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන් මේ පුද්ගලයා අර අවියක් තිබීම තුළම තමන්ගේ ජීවිතයට තරජනයක් තමා විසින්ම පත් කරගෙන දෙනවා. එක දවසක් මං පාරේ බයික් එක යනකොට මගෙන් පස්සේ බයික් එකක් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ මගේ පස්සේ බයික් එකක් ආවා. මම ඒක ගණන් ගත්තේ නෑ. උන්වට මම බයික් එකේ ගියා. ඒ බයික් එකකින් ආවේ පොලිස් දෙන්න. පොලිස් කූඩුවේ දවසක් හිටියා. පය 24න් පස්සේ උසාවියේ දිවත් කරන්න බෑ. ඊට පස්සේ මම දවස් 14යි රිමාන්ඩ් කරලා මං අලුත් දවසේ එතකොට මැගසින් තමයි මං රිමාන්ඩ් උනේ. රිමාන්ඩ් උනන් පස්සේ පොඩි උන් ඉන්නේ වාට්ටුවට තමයි මාව දැම්මේ. මට කිසිම එකක් තේරෙන්නේ නෑ. මං දැන් කොයිද ඉන්නේ කියන එක තේරෙන්නේ නැහැ. කියන්නේ මං ඒතරම් මානසික ලෙඩක් වගේ මට පිස්සු ඇදලා මං පිස්සු අල්ලලා මුල්ලට වෙලා ඉන්නවා. මං දවස් 3ක් කෑවෙත් නෑ මං. වතුර විතරයි බොන්නේ. ඉතින් මේක අර හිතන්නේ නැතුව තමන් සමාජ විරෝධී ක්‍රියාවලියේදීම තමන් තමන්ව පාලනය කරගනි නොගැරීම වැරදි දේවල් වලට යොමු වීම තුළින් මෙච්ච විනාශයක්. ඉතින් නමුත් මේකේ අත්දැකීම තුළම තියෙනවා දැන් මේ වෙනකොට මේ තරුණ ළමයා සිරගත වෙලා විශාල පශ්චත්තාපයකින් පෙළෙනවා මං හිතන්නේ ඒ කියපු කතාවේ හැටියට ඔහුට විෂාදය කියන මානසික තත්ත්වේ වැළඳී ඇති බව තමයි හැඟෙන්නේ. ඒ හින්දා තමයි ඔහු අර දැඩි පශ්චත්තාපයක් දුකකින් කනස්සල්ලකින් මේ වෙලාවට ගත කරන්නේ. උඹ වැඩක් නැහැ කියලා අපේ තාත්තත් මාව ගණන් ගත්තේ නැහැ. අම්මා විතරයි මට ආදරේ. මේ වුණාට තාත්තා දැන් පෙන්ෂන් ගිහිල්ලා කැනඩා ඉන්නේ. මේ වුණාට තාත්තා කතා කරනවා බලන්න එනවා. එවනට ඉස්සර දීපේ ආදරේ දෙන්නේ දැන් බලන්න මේ දරුවගේ තාත්තා මේ දරුවට සලකන ස්වභාවය ක්‍රමෙන් අඩු වෙලා ගියා. ඒ වගේම සමාජයේ අනිත් අය ඔහු දිහා බලන්නේ වෙනස් ආකාරයකට. ඒ වගේම ඔහු දැන් සිරකරුවෙක්. එතකොට දැන් මේ සියල්ලම අර තමන් සිත මෙහෙවලා කළ ක්‍රියාවේ විපාක ඔහු මේ ජීවිතේ යම් මට්ටමකට විඳින කොටස් වශයෙන් ඔහු අඳුන ගන්න ඕනේ. එතකොට දැන් තමන් යම් කිසි අකුසල ක්‍රියාවක් කළා එහි විපාකයි මේ මට ලැබෙන්නේ කියලා තීරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ සිතේ අකුසලයෙන් මිදෙන්නට කැමැත්තක් ඇති වෙනවා. මොකද ඔහු මේ ජීවිතයේදී ditta dhamma වේදනීය වශයෙන්ම තමන් විසින් කරන ලද අකුසලයේ විපාක අත්දකින නිසා මං රිමාන්ඩ් වෙලා ආයෙ මට අවුරුදු දෙකමාරක් විතර මේ නඩුව ගියා. නඩු ගිහිල්ලා මං නගිනවා බයිනවාම තමයි දවස් 14 යනවා එනවා ඇපදුන්නෙත් නෑ මට. අවුරුදු දෙකක් දිනකොට මට ඇපදුන්නා. ඇපදීලා මං එළියට වැස්සා. එළියට බෑලා
මගේ ගෙල්ලව අර එයාගේ නම නම්බෙලා මම කතා කරා. මම පරක් වුණා. අනේ නෑ. දැන් දෙච්ච සිවුනේ. ඔව් අනේ. කොහොමද ඉතින්? හොඳයි වරදක් නෑ. ඔයාට अमतक एक आप होंगे ममत आगे मोट कथा डाऊ ना मिट पास ममत अरी गेला ममत सन्दोष इंगिटिया मैं इटे या बंदे रिजिस्टर करें लव कर इटी मन दंड कोमारी मे मे नोट कोमारी दंड करना मन दंड अनिवार्य दंड नड़व बार अवृद्ध पाल कच्चुरा लक्ष का मार दड़े ऐके गेवंड वेरना और तुना मेमला मंगम कर एकेसा एक दाल अण्णे माव अमत करे मम्म करे एक सदम अरुत मेरवे ऐनसा मंग मेम ऐल मेरण मंग एलिए पाड़े मंग मगे रस मे इकन इवरला मं जोपे अरगण पाड़े इन अम्म विशेष मे बटहीर वैद्य विद्यापा फिलगण मे समाज विरोधी लक्षण डिस्सोशल पर्सनलिटी ट्रेट्स की कुटा यां पुद्गली अवश्य तम अंदनगा एव हदावड़ागन मेमनी दुखित तत्व अनागते यमुने वलक्पगा दी मे तरुण प्राणगहत अकुशले सिदूना देन ओहु एहि आदीनवे नूनिन दकिनोना इतकोट ओहु ई मुहूर्ते इंदला अधिष्ठानयक एति करगंटोनी मम मी मुहूर्ते इंदला प्राणगहतेन वलकिनवा कियला ई वगेम ओहुट यम आकारयकट ओहु वटहा गन्नवा नम यम मग पेन्वीमक मत मट मे इरणमट लक् वेन्न मगे हितेम उपन्न तरह हेतु ना कियला ओ एतन सिट थमन हितगिन वडा सलकिली मत्तेनो थमन हिते तरह यमोत उपदिनो नम ओहु तीरुम गन्नी मे तरह कियन्नी मगे जीवितेर सतुरे तरह कियन्नी होंद मानसिक तत्वयक नोवे मे तरह මටත් අයහපත ගෙන විද්දෙනවා අන්‍යයන්ටත් අයහපත ගෙන විද්දෙනවා ඒ නිසා මම මේ තරහින් නිදහස් වෙන්න ඕනේ කියලා ඔහු තරහින් තරහ නැමැති අකුසල සිතිවිලි වලින් නිදහස් වෙන්න සිතෙහි කැමැත්තක් උපද ගන්නවා දැන් මේක තමයි මේ කුසල් උපදවා ගැනීමට තිබෙන මූලාරම්භය අකුසලයෙන් නිදහස් වීමට ඇති කැමැත්ත ඉතින් මේ ආකාරයෙන් ඒ තමන්ගේ හිතේ ඇති වුණු ඉරිසියාව ඒ වගේම ආදරේ නාමයෙන් ඇතිවෙච්ච අධික ආශාවල් ඒ වගේම නොඑක් දුසිරිත දැන් මත්පැන් මද්‍රව්‍ය භාවිතය වගේ සිහි මුලා වෙන දේවල් වල ආදීනව තේරුම් අරගෙන ඒ වගේන් මිදෙන්න ඔහු තුල කැමැත්තක් ඇති වෙන්න ඕනේ මේක තමයි පසුතැවීමෙන් වලකින්න යම් කෙනෙක් ලැබෙන මූල ආරම්භය මේක සාමාන්‍යයෙන් අපිට කෙනෙක් තුල ඉබේ ඇති වෙයි කියලා හිතන්න අමාරුයි ඒ නිසා තමයි කල්යාණ මිත්‍රයෙක්ගේ මග පෙන්වීම මිබඳු පසුතැවෙනා ජීවිතවලට අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුගේ මග පෙන්වීම මත යම් කෙනෙක් ඒ ආකාරයට අකුසලයෙන් අත මිදෙන්න කැමැත්තක් උපදව ගන්නවා නම් අන්න එතකොට ඒ මොහොතේ සිට ඔහුට ඔහු සිටින්නේ හිරගෙදර වෙන්න පුළුවන් එසේත් නැතිනම් ඔහු වෙනත් ස්ථානයක වන්නට පුළුවන් සිටින්නේ එතකොට ඔහු කුමක්ද කරන්නේ Taman සිටිනා තැන ඉඳලා නිවැරදි වෙනවා ඒ නිවැරදි වීම තුල ලැබෙන වඩාත්ම යහපත්ම වඩාත්ම ප්‍රතිඵලදායී දේ තමයි තමන්ගේ සිතෙන් තමන්ට නැගිනා චෝදනා වලින් ඔහුට නිදහස් වීමට යම් මූල ආරම්භයක් ඒ තුලින් ලැබීම. දැන් මෙහිදී දැන් මේ දරුවාටින් ප්‍රාණඝාතයක් සිදු වුණා. ඒ ඔහුගේ හිතට යම් ආකාරයකට චෝදනා වනවා නම් ඔහු ඒ මොහොතේ ඒ ප්‍රාණඝාතය ගැන සිහි කරද්දී ඔහු සිහි කරන්නේ අකුසලයේ පිළිබඳව අකුසලයේ පිළිබඳව සිහි කිරීම යහපත් දෙයක් නොවේ. නමුත් ඔහු යම් මොහොතක ප්‍රාණඝාතයෙන් නිදහස් වන්නට අදිෂ්ඨාන කළා නම්
මා ප්‍රාණඝාතයෙන් මිම්මත්ත රෙදිනේ නෑ කියලා හිරගෙදර ඉඳිද්දී පවා කුරා කුහුඹියෙකුටවත් හානියක් කරන්න නැති ජීවිතයක් ඔහු උපදවා ගන්නවා නම් ඔහුට ඊට පස්සෙත් මේ මා අතින් ප්‍රාණඝාතයක් සිදු වුණා කියන චෝදනාව හිතට එද්දී ඔහු තේරුම් ගන්නවා මා අතින් එහෙම ප්‍රාණඝාතයක් සිදු වුණා තමයි හැබැයි මා මෙන්න මේ මොහොතේ ඉඳලා ඉන්න ඉවරදී වුණා අන්න ඒ දිනේ සිට ඔහුට ඒ අකුසලය යම් තාක් සිහි වෙනවා නම් ඒ වගේම ඒ අකුසලයේ මුල් කොටගෙන ලැබෙන ප්‍රතිවිපාකයන්ට යම් තාක් මුණ පාන්න සිදු වෙනවා නම් ඒ අකුසලයේ සිහි වෙන මොහොතේ තමන් උපදවාගත්ත කුසලයේ සිහි කිරීමෙන් අකුසලයෙන් නිදහස් වන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි කෙනෙක් තුළ පසුතැවීම දුරු කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඒ සඳහා වූ කළ යුතු වන්නේ අර තමන් අතින් වෙච්ච වැරද්ද වැරද්ද විදිහට දැකගෙන ඒ වැරද්දෙන් නිවැරදි වීමයි. ඒ තුළින් පමණමයි කෙනෙකුට පසුතැවීමෙන් නිදහස් වීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒකයි මම නම් කියන්නේ මේමයි. මං කරපු මෝඩ වැඩ නිසා අනිත් කට්ටියත් ඇවිල්ලා මේ වගේ අවුවෙන්නේ නැතුව එළියේ ඉන්නේ සමාජෙ හොඳට ඉන්න ඕනි කියන එක තමයි මං ඔක්කොටම කියන්නේ. කියන මං ඇවිල්ලා මේ මේ ඉගෙනගෙන මට මේම වුණා වගේ අනිත් කට්ටියටත් මේම වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ටික ඔක්කොම එයාලා අමතක කරලා මේ අනවශ්‍ය වැඩ වලට බයින් නැතුව හොඳට ඉන්න ඕනි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.